මේ සුයිසයිඩ් කරගත්ත කණ්ඩායමේ මොළ සුද්ධ කරේ කවුද? ඔවුන්ට උඩින් හිටියේ කවුද? මේක අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක්ද? අවුරුදු දෙකකින් කරන්න පුළුවන් දෙයක්ද? මේ කොච්චර කාලෙකින් කරන්න පුළුවන් දෙයක්ද? මේව සම්බන්ධයෙන් මොනවද එළියට අවිල්ලා තියෙන විමර්ශන තොරතුරු? මම විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද විමර්ශන ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිච්ච දෙයක් තමයි පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිපත් කරපු ජනාධිපති කොමිසමේ මම පෙනී සිටියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයාටත්, ඒ වගේම එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානියා බේසේකර මහත්මයාටත් වෙනුවෙන් පෙනී සිටි කොමිසමේ ඒ කොමිසමේදී අනාවරණය වෙච්ච යම් යම් කාරණා සහ ඒ කාරණා මත විමර්ශනය සිදු වුණාද නැද්ද කියන කාරණය මං පැහැදිලි කරන්නම්. මුලින්ම කියන්න ඕන දේ තමයි 2018 අප්‍රේල් 21 වෙනිදා මේ සිද්ධිය සිද්ධ වුණා. ඊට පස්සේ ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මොන වගේ කුමන්ත්‍රණයක්ද කියන කාරණය අපි තාම හොයලා බලලා නැහැ. මොකද්ද මේ සිද්ධිය පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය කියන එක? ඊළඟට මේ කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ බලපෙරළියක්, දේශපාලන බලපෙරළියක් සඳහා වෙන උමනාවකින්ද කියන කාරණේ සම්බන්ධයෙන් තාම නිශ්චිත විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ 2019 නොවැම්බර් මාසේ ආණ්ඩුව ජනාධිපතිවරයා මාරු වෙනවත් එක්කම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වෙනවත් එක්කම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලැබූ විමර්ශන ක්‍රියාවලිය ඒකේ නිලධාරීන් මාරු කළා, ස්ථාන මාරු කළා. ශානියා බේසේකර මහත්මයා දානවා පර්සනල් ඇසිස්ටන්ට් විදියට සීනියර් ඩීආයිජී සදන් ප්‍රොවින්ස්ගේ. ඊට පස්සේ වෙනත් අනිත් නිලධාරීන් සියලු දෙනාම තැන් තැන් වලට මාරු කරනවා. මාරු කළා මේ විමර්ශනය එහෙම් පිටින්ම අඩාල කළා දානවා. දැන් මේ කාරණා සිද්ධ වෙන්නේ මොන පදනමකින්ද කියන කාරණය සම්බන්ධයෙන් අද වෙනකන් මේ ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදියට පාර්ලිමේන්තුව ඇතුළෙන් පත් වෙනවා. දැන් වෙනකන්වත් මේවා විමර්ශනයක් සිද්ධ කළා නැහැ. මේ සිද්ධ වුණ දේවල් කොහොම සිද්ධ වුණාද කියන එක රටේ ජනතාවට තාමත් පැහැදිලි නැහැ. දැන් මේ පාස්කු කොමිසමේදී අනාවරණය වෙච්ච නමක් තියෙනවා. ඒ තමයි අබුහින්ද කියන නම. අබුහින්ද කියන පුද්ගලයා මේ සහරාන් ඇතුළු කණ්ඩායමට උඩින් හිටපු පුද්ගලයා. ඒක තමයි සාක්ෂිවලින් අනාවරණය වෙච්ච කාරණේ. එතකොට කවුද මේ අබුහින්ද කියන්නේ? ඔහු ISIS සමාජිකයෙක්ද? ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද? ඔහු විදේශිකයෙක්ද? එහෙම නැත්නම් ඔහු කවුද? මේ අබුහින්ද කියන පුද්ගලයා සම්බන්ධයෙන් අත වෙනකන් විමර්ශනයක් සිද්ධ කරලා තියෙනවද? ඒක ඇත්ත නමක්ද? ඒක බොරු නමක්ද? එහෙම නැත්නම් ඒ නමින් කෙනෙක් ඒ ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවද කියන එක. මේක මේ විමර්ශන ක්‍රියාවලියට ඉතාම වැදගත් දෙයක්. මොකද නඩු කීපයක් පවරලා තියෙනවා. එකක් පැවරුවා පාස්කු සිද්ධියත් එක්කම වගේ පැවරුවා හිටපු පොලිස්පති පූජි ජයසුන්දරටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆර්නැන්ඩෝට විරුද්ධව ඒ නඩුවෙන් ඔවුන් නිදහස් කරා. උන් නිදහස් වුණා, උන් විරුද්ධව සාක්ෂි ආවේ නැහැ. ඊට පස්සේ දැන් විශේෂ මහාධිකරණ නඩුවක් විභාග වෙනවා, ට්‍රයිලට් බා එකක් විනිශ්චයකරුවන් 3 දෙනෙක් ඉස්සරහයි. ඒක තාමත් විභාග වෙමින් පවතිනවා. මේ නඩු දෙක ඇරෙන්න වෙන කිසිම අපරාධ නඩුවක් මේ වෙනකන් අපරාධ මේ ලංකාවේ අධිකරණයක මේ අද වෙනකන් විභාග වෙන්නේ නැහැ. අර නඩුවෙන් නිදහස් වුණා හේමසිරි ෆර්නැන්ඩ් මහත්මයාත්, පූජි ජයසුන්දර මහත්මයාත්, අනිත් තව නඩුවක් තියෙනවා, ඒක තාම විභාග වෙනවා. දැන් මේ නඩු පවරනකොට මේ අබුහින්ද කියන පුද්ගලයා කවුද? ඔහු කොහෙද සම්බන්ධ? ඔහු ලාංකිකයෙක්ද? එහෙම නැත්නම් ඔහු ISIS කණ්ඩායමෙන් සමාජිකයෙක්ද? ඔහු මැද පෙරදිග වැසියෙක්ද? එහෙම නැත්නම් ඉන්දියාවේ වැසියෙක්ද? මේවා හොයලාද මේක කරේ? එතකොට විමර්ශනය කොහෙද මේ අවස්ථාවේදී මේ නඩු පවරනකොට තිබුණේ? මේවා ඉතාම අපහැදිලි තැන්. ඊට පස්සේ මම මතක් කරන්නම්, ඔගොල්ලෝ දැකලා ඇති මේ ටච් හෝටලේ බෝම්බය. ඒ බෝම්බේ අරගෙන එන පුද්ගලයෙක් පෙන්නනවා. ඔහුට ටෙලිෆෝන් කෝල් එකක් ඔහු ගන්නවා. ඔහු හෝටලෙන් එළියට යනවා. ජමීල් කියන පුද්ගලයා. ජමීල් ඊට පස්සේ දෙහිවලට යනවා. ජමීල් දෙහිවලට ගිහිල්ලා ජමීල් දෙහිවල පල්ලියේ මුස්ලිම් පල්ලියකට ගියන් පස්සේ, ඉස්ලාම් පල්ලියකට ගියන් පස්සේ ඒකේ ආරක්ෂක නිලධාරියා ඔහුව ප්‍රශ්න කරනවා. එතකොට ඔහු ගෙදරට කෝල් එකක් ගන්නවා. ඒ ආරක්ෂක නිලධාරියාගේ ටෙලිෆෝන් එකෙන් ඔහු ගෙදරට කෝල් එකක් ගන්න, ඔහුගේ පදිංචි කොළොන්නාව කියලා තහවුරු කරන්න. එතකොට පොලිසිය එතන ඒ ගෙදර ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ මේ කොමිෂන් සභාවේ ආපු සාක්ෂි බුද්ධ්‍යංශය. ඒක වෙන්නේ කොහොමද? ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට කොහොමද බුද්ධ්‍යංශය ඒ වෙලාව වෙනකොට ගෙදරට යන්නේ?
දැන් මේව හරියාකාරයෙන් විමර්ශනය කරලා තියෙනවද? එතකොට සාරා ජස්මින් කියන කාන්තාවක් ගැන ඇය කාතන් කුඩි සරින්ද මරුදුවලදී ඇයත් සාරාන සමග සියදිවි නිසා ගත්තා කියලා මුලින්ම කතාවක් ගියා. ඊට පස්සේ තව කතාවක් ගියා ඉන්දියාවට පලා ගියා කියලා. දැන් සාරා ජස්මින් සම්බන්ධයෙන් 2023 මැයි මාසේ හරි ජුනි මාසේ හරි අවසාන වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව කියනවා ඇයගේ DNA ඔන්න සමපාත වෙනවා එතන ස්ථානයේදී විච්ච ලේ සාම්පලත් එක්ක කියලා. එතනින් ඒ කතාව ඉවර කරනවා. නමුත් සැකයක් 2018 ඉඳලා මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවස් ඉඳලා 2023 වෙනකන් සාරා ජස්මින්ගේ DNA සාම්පල් අවස්ථා කීපයකදීම පරීක්ෂා කරලා බැලුවා ඒක සමපාතුනේ නැහැ. මේ සම්බන්ධයෙන් විශාල සැකයක් සමාජය ඇතුළේ තිබුණා. දැන් මේව ඇත්තටම සිද්ධ වුණාද? මේ DNA කියන එක හරියටම මේ කතාව ඇත්තද? එහෙම නැත්නම් මේ කතාව වෙන කතාවක් වහන්න හද කරන එකක්ද? ඇත්තටම සාරා ජස්මින් කියන්නේ කවුද? ඇයි ද්‍රවිඩ කාන්තාවක්? ඇයි ද්‍රවිඩ නමක් තියෙන පස්සේ ඉස්ලාම් ආගම වැළඳගන්නේ? එතකොට ඇය ඇත්තටම මරණයටපත් වුණාද? එහෙම නැත්නම් ඇය සමාජ ජීවත් වෙනවද? මේ කියන කාරණා කිසිම දෙයක් මේ විමර්ශන ඇතුලේ එළිදරව් වෙලා නැහැ. මේ විමර්ශන ඇතුලේ එළිදරව් වෙලා නැහැ. දැන් අපි දන්න කාරණයක් තමයි සිය දිවි නසා ගැනීමේ ඒකකයක් LTT එක හැදුවේ සැහැණ කාලයක් කටයුතු කරලා. ඒ කියන්නේ ඒකට ලොකු ට්‍රේනින්ග් එකක් දෙන්න ඕන. ඒකට තමන් ඒ බ්‍රේන් වොෂ් කිරිල්ල, ඒ මනස සුද්ධ කිරිල්ල, මොළේ සුද්ධ කිරිල්ල ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒක මේ YouTube එකේ දිහා බලලා YouTube එකෙන් බලලා කෑමු වෙනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. එතකොට කවුද මේ සහරා නැතුළු කණ්ඩායමේ මේ සුයිසයිඩ් කරගත්ත කණ්ඩායමේ මොළ සුද්ධ කරේ කවුද? ඔවුන්ට උඩින් හිටියේ කවුද? මේක අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක්ද? අවුරුදු දෙකකින් කරන්න පුළුවන් දෙයක්ද? මේ කොච්චර කාලෙකින් කරන්න පුළුවන් දෙයක්ද? මේව සම්බන්ධයෙන් මොනවද එළියට අවිල්ල තියෙන විමර්ශන තොරතුරු? මේ කිසිම දෙයක් අවිල්ල නැහැ. එතකොට සහරාන් මේකත් අර ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගේ කුඩු ටිකක් එක්ක මිනිස්සෙක් අහු වෙනවා ඊට උඩින් කුඩු දීපු මිනිස්සෙ හොයාගන්න බෑ. ඒ වගේ සහරාන්ලට මේ පාඩම ඉගැන්නුව පුද්ගලයා කවුද? එහෙම නැත්නම් පුද්ගලයෝ කවුද? මේව කිසිම දෙයක් විමර්ශනවල අනාවරණය වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ විමර්ශන සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව විමර්ශනය කරපු නිලධාරීන් ටික පන්නලා දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ වෙන නිලධාරීන් කණ්ඩායමක් පත් කරා. ඒ අයද ඒ එතනින් හරියට විමර්ශනය සිද්ධ වුණාද? මෙන්න මේවා තමයි මේක ලියාගත යුතු කාරණා. මේවා ලියන්න නම් මේක පක්ෂග්‍රාහී නොවි අපක්ෂපාතීව ඒ මියගේ 273 කතෝලික ප්‍රතිම 273 දෙනාටත් අනෙක් කතෝලික ප්‍රජාවටත් මේ සාධාරණයක් ඉෂ්ට කරන්න නම් අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ අපක්ෂපාතී විමර්ශනය සහ දැනටමත් හඳුනාගෙන තියෙන දැනටමත් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කැඩුවා කියන නිලධාරීන්ට දේශපාලකයන්ට ඔවුන්ට අවශ්‍ය දඬුවම් ඔවුන්ට ඔවුන් තවදුරටත් නීති ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙමනම් මේක කරන්න පුළුවන් කොන්දපණ තියෙන නායකයෙකුට කොන්දපණ තියෙන ආණ්ඩුවකට විතරයි. ඒක නිසා අපි මේ ලියවිල්ල ලියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇටතම් කිසි බයක් නැතුව කිසිම පක්ෂග්‍රාහී භාවයක් නැතුව රටේ ජනතාවට ඉෂ්ට කරන්න කළ යුතු ඒ යුක්තිය අපි ඉෂ්ට කරනවා කියන කාරණයට. බොහොම ස්තුතියි.